උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස් තල කොවිඩ් 19 වෛරසය ආසාදිතින් 100කට ආසන්න පිරිසක් අද දවසේ හමු වෙයි රාජාංගණයෙන් තවදුරටත් රෝගීන් වාර්තා වෙයි රත්නපුරෙන් සහ මහනුවරෙනුත් කොවිඩ් ආසාදිතින් පවතින තත්ත්වයේ පිළිබඳව සලකා බැලීමෙන් පසු පාසල් වසා දැමීම සම්බන්ධයෙන් තීරණය කරනවා අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මහමැතිවරණය පවත්වන දිනය කිසිසේත් වෙනස් කරන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ප්‍රකාශයක්. තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටින් ඇරඹේ. පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට හෝ පැවැත්වීමට සූදානම් අගමැති කියයි. රටේ තරුණ පරපුරට සජිත්ගෙන් නව බලාපොරොත්තුවක් තරුණ පරපුර දේශපාලඥයින්ගේ අතකොළු බවට පත් වෙලා අනුරගින් චෝදනා අඟුලන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් බච්චන් පවුලේ සිව් දෙනෙකුට කොරෝනා පළමු වරට මුඛාවරණ පැළඳි ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 වෛරසය පිළිබඳවයි අදත් ප්‍රථම පුවත. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 94 දිනකු අද පස්වරුවේ වාර්තා වුණා. අදාළ ආසාදිතයන් අතර කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් 76 දෙනෙක් රාජාංගනයේ ප්‍රදේශයේ පදිංචි පුත්කලින් සිවුතනිකා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන් 14 දෙනෙකු දැතුලත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර රත්නපුර සහ මහනුවර යන ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදිතයන් වාර්තා වී ඇති බවයි සෞඛ්‍යංශ තහවුරු කරන්නේ. එම ආසාදිතයන් කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් ලෙස කටයුතු කර තිබෙනවා. කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ රාජාංගනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. එලෙස වාර්තා වූ අදාළ ආසාදිතයා අවමංගල්‍ය උත්සවයකට හා දානමය කටයුත්තකට සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව ඔහු ඇසුරු කළ ආශ්‍රිතින් සොයා නිරෝධායන කටයුතු සහ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළා. ඉන් පුද්ගලින් 60 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ වාර්තා අද දහවල් වන විට ලැබී තිබුණු අතර ඉන් පුද්ගලින් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙසයි තහවුරු වුණේ. එලෙස වාර්තා වූ අදාළ ආසාදිතින් 10 දෙනා රාජාංගන ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු ආසාදිත පුද්ගලයා සහභාගී වූ දානමය පින්කමට සහභාගී වූවන් බවටයි වාර්තා වන්නේ. රාජාංගන ප්‍රදේශයෙන් මෙලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ PCR පරීක්ෂණ කටයුතු අද දිනේත් සිදු කෙරුණා. ප්‍රධානම පාසල වහන්දම් කියන්නේ ඒක අධ්‍යන කටයුතු ආවරණය කරන්න ඕනේ ප්‍රධානම පාසල යා එක ඉස්කෝලේ ඊට පස්සේ යාය පහ ඉස්කෝලේ දෙවෙනියට ඊට පස්සේ තුන්වෙනියට පටන් ගන්නවා සිරිමාපුර ඉස්කෝලේ ඊට පස්සේ හතර අංගම මහාවිද්‍යාලය ඊට පස්සේ සමුත් එකම මහාවිද්‍යාලය. ඒ කියන්නේ අපේ මේ කියන ආසන්න සීමාවල මේ තියෙන පාසල් වල තමයි මේ පිරිස ඉස්කෝල වලට යන්නේ සහ ගුරුවරු ඒ කියන්නේ ස්ටාෆ් එක වැඩ කරන කස්සේ මේ කියන්නේ රැකියා සම්බන්ධයෙන් තෙතන් කියන්නේ ඔක්කොම මේ අවස්ථාවේදී රාජාංගනයේ යාය පහ රෝහල එහි වෛද්‍යවරු දෙපළත් යම් ආකාරයකට රෝග ලක්ෂණ තියෙනවා නමුත් අපි තාම PCR පරීක්ෂණ කරලා නැහැ. తాවකාලිකව අපි ගිලන් රථයේ මගින් අදිසි රෝගියෙකු රෝහලට පැමිණි වහාම තමුත් එකම රෝහලට රෝගීන් ප්‍රවාහනය කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා මෙහෙයුමක් ලෙස කටයුතු කරමින් පවතිනවා. රාජාංගනයේ යාය 1, යාය 3, යාය 5 සහ 5 වෙනි කණුව කියන ප්‍රදේශවලවල තමයි මෙම ගැටලුව තදබල විදිහට තියෙන්නේ. ඒ නිසා සීලුම ජනවාසීන් තමන්ගේ නිවෙස්වල රැඳී සිටිලා
අඩුම ගානේ දින 14ක්වත් අපි උත්සාහ කරනවා ඒ පුද්ගලයන් ඒ දැනුමත් එක්ක තමන්ගේ රෝගය අනිකිරුමට බෝ වීමට වළක්වා ගැනීම සඳහා කටයුතු කරයි කියලා. දැන්ට රෝගීන් 12 දෙනයි හඳුනාගෙන තියෙනවා. කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ තවත් පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුව වන විට තහවුරු වුණා. අදාළ පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කරන අයෙකු බවයි රත්නපුර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පවුල් කිහිපයකට අයත් පුද්ගලයින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයෙකු මහනුවර කුණ්ඩසාලේ වරාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ ආසාදිත පුද්ගලයා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේ. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයාගේ සමීපතමින් හඳුනා ගනිමින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර හබරාදුව ප්‍රදේශයෙන්ද COVID-19 වෛරස ආසාදිතයෙකු ඊයේ පස්වරුවේ වාර්තා වූ අතර අදාළ ආසාදිතයා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක්. ඔහුගේ බිරිඳ ගුරුවරියක් වන අතර පාසල් ළමුන් 8 දිනකු ඇතුළු 40 දිනකු පමණ නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. මේ අතර ඉදිරි දිනවලදී රජයේ විසින් නිවාඩු දින ප්‍රකාශයට පත් කරන බවට පැතිර යන කටකතා මුළුමනින්ම අසත්‍ය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවෙබ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. වර්තමාන COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයද දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව පාසල් සිසුන් ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යන කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය තුල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇති අතර මෙම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු යටතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව 19.88 යන ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් හෝ 0112 78 58 18 යන ෆැක්ස් අංකය අමතා විදුහල්පතිවරුන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට තම සේවා ස්ථානයේ හා ප්‍රදේශයේ COVID-19 සම්බන්ධයෙන් තොරතුරු එවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එසේම මෙම තත්ත්වයේ ඉතා අයහපත් මට්ටමකට පත්ව හොත් දිවයිනේ සීලු පාසල් පිරිවෙන් සහ අනිකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දෙමින් සීලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නොපැකිලිව මැදිහත් වන බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සෞඛ්‍ය උපමාන හා උපදෙස් නිසියාකාරව අනුගමනය කරමින් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම පෙරමුණෙන් 2020 මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයින්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. ඒ අනුව ඉදිරි දින තුන සඳහා තම සහ ජනාධිපතිවරයා සහභාගී වන මැතිවරණ ප්‍රචාරණ රැස්වීම නොපැවැත්වීමට තීරණය කර ඇති අතර එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහා මැතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයින් විසින් සංවිධානය කරන කුඩා රැස්වීම් සහ ජනහමු සෞඛ්‍ය අංශ සහ මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති උපදෙස් සහ උපමාන දැඩිව අනුගමනය කරමින් පවත්වන ලෙසයි අග්‍රාමාත්‍යවරයා එම නිවේදනය මගින් ඉල්ලා ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ විසින් සංවිධානය කරන ලද සීලු ප්‍රචාරක රැලි తాවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව එළඹෙන 13 14 සහ 15 යන තෙදින තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ සීලු ප්‍රචාරක රැලි අත්දැක වීමට කටයුතු යොදා ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. බච්චන් පවුලේ ලේලිය වන සුපිරිනිලේ ඓශ්වර්යා රාය් බච්චන්ට සහ ඇගේ දියණිය වන ආරත්‍යා බච්චන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කළා. මේ අතර සුපිරිනලු අම්තාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන්ටද වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වුණා. ඒ අනුව බච්චන් පවුලේ සිවුතනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Thank you.
बॉलीवुड स्वरूपी निली ऐश्वर्या राय बच्चन सह ऐगी देनियट नव कोरोना वैरस आसादने वियति बवट तहुरुवी तिबेनवा सिदुकरन लद कोविड परीक्षणयकदी ऐश्वर्याट सह वयसवृदु अटक्कु ऐगी देनिय वन आराध्या बच्चन हट वैरस आसादने वियति बवट तहुरुवी अति बव इंडिया माध्य वार्ता कला ये दिने दी बॉलीवुड सुप्रीम नलु अमिताभ बच्चन सह ओगे पुत्र अभिषेक बच्चन नव कोरोना वैरस आसादने वियति बवट हंदुनागिन तिबुना इन्नन त्रुवाई पौलेस सुसामाजिकेन कोविड परीक्षण सदा यमुकिरीमट बलधारीन पियवरगिन तिबुने अभिषेक बच्चन हट कोविड-19 वायरस वेलंदीम हेतुवेन साउंड एंड विशन हंड कैविम शब्दाकारे तावकालिको वसतेमु अतर मीट दिन किहिपेकट पेर अभिषेक विसिन अलुतेन निकुत करन लद ओहगे वेब चित्रपटयट मेहदी हंड कैविम सिदु कर तिबुना मेयट बॉलीवुडयट संबंध अमित साद नित्या मेनन नतुलु पिरिसक सहभागी वी अति बवटई विदेश माध्य तोरतुरु वार्ता कले ओउन्द मेवन विट निरोधायन कटयुतु संदहा यमु कर तिबेनवा दिगिन दिगटम कोरोना आसादितेन वार्ता विमत समग इंडियावे प्रांत रसक अर्ध वशेन वसा दमीमट तीरणे कर तिबेनवा ए अतरट दिल्ली नुवर दायत विदेश माध्य वार्ता कले इंडियावे सियलुम विश्वविद्यालयवल विभाग अवलंगु कर ऐति अतर पेर एगीम मत ओउन्ट लकुणु लबा दीमट तीरणे कर ऐति बवयि कोरोना वायरस सुलु रोगयक लेस हंदुन्वमिन मुखावरण पेलंदीम प्रतीक्षेप कल अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप ईए प्रथम वरट प्रसिद्धि मुखावरणयक पेलंद तिबेनवा ए वाशिंगटन नुवर हमुदारोहले प्रतिकार लबने सेबलुन हमुवीम सदहा ईए एहि निरीक्षण चारिकावक निरत वू अवस्थावेदी पसुव दवल मध्यरे निवेदनय कले जनाधिपति ट्रंप मुखावरण वलट एरेहि पुद्गलिकु नुवन अतर ए सदहा वेलावक सह स्थानयक पवतिन बवट ओहु विश्वास कल बवयि अमेरिकावेन वार्तावन दैनिक कोविड आसादितेन संख्याव तवदुरटत इहल गोस तिबेनवा एरट समस्त आसादितेन संख्याव सटहन वन्ने 33,55,781 लेसयि अमेरिकावेन वार्तावन समस्त कोविड-19 मरण संख्याव 137,000 इक्मवा तिबेनवा इतने महामतिवरण पवत्न दिन किसी से विनाश नौकर मेतिवरण कमीशन सभापति महिंद देशप्रिय महता पवसनवावे गंपा दिशा लेखम कार्यालय पवति साकुवेद हस्तकुमी गंपहा दिस्त्रिके देशपालन पक्ष नियोजित सह आरक्षकांश निलधारण समग साकच्छावक गंपहा दिसालेकम कार्यालय दी आदि पेरवरुवे पेवत्तुना ए मेतिवरण कमिसमे सभापति महिंद देशप्रिय महता गे प्रधानत्वेन साकच्छावे अनतुरुव सभापति वर्या माध्यवेदी नगु प्रश्न वलट मेलेस पिलितुरु लबा दुन्ना बरपतल प्रश्न देशपालन पक्ष नियोजित वहां प्रचार अपने प्रचार दुग्गन वैद्य अनिल जासिंग मीटरे दुरा मून आवरण पल नीन फिल चंद जनता आरंभ
හෙට දින සිට ආරම්භ වන තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන ජූලි මාස 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දින තැපැල් ඡන්ද සලකුණු කිරීමට ප්‍රථමයෙන් අවස්ථාව හිමිවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි. එමෙන්ම ලබන 14 සහ 15 වන දිනවලදී අනිකුත් රාජ්‍ය ආයතනවලට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන අතර එළඹෙන ජූලි මාස 16 සහ 17 පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා. නොවැළැක්විය හේතුවක් මත එම දිනවලදී සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූහොත් එළඹෙන ජූලි මාස 20 සහ 21 යන දෙදින තුල සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී සලකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධා වන හෝ බලපෑම් කිරීමට හෝ උත්සාහ කළහොත් එකී ස්ථානයේ ඡන්දය අවලංගු කරන බවද මැතිවරණ කොමිසම පවසනවා. මෙතර මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ප්‍රමාද නොකර ගැසට් කරන්නයි නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය රජුන් ඉල්ලා සිටිනවා. එසේ නොකළ හොත් රට තුල බරපතල සෞඛ්‍ය අවදානමක් ඇතිවන බවත් ඊට අමතරව මහමැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා එයින් බලපෑමක් සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මෙවර පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මගින් රට තුල බරපතල තත්වයක් ඇති වෙලා තිබෙනවා. අදාළ සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. මේ වන විට කොරෝනා වසංගතය යලි හිස එසවීමේ අවදානමක්ද මතුවේ ති අතර මේ නිසා තව දුරටත් කල් නොදමා වහාම අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කරන ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉතා ඕනේ කමින් ඉල්ලා සිටිනවා. කෘෂිපෝක අපනයනයේදී නිමිත්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාවය ලබා දී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ කණ්ඩායම ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ හසලක ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ බදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද දෙවන දිනටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. සාදාන මිලක් දෙන්න ඕනේ ඔබතුමා. අපි බීඩන් සේනවා. ගම්මිස් තියෙනවා. ඔයෝන්ගේ ගම්මිස් වලින් ඉතින් අපි නමත්තල තියෙන්නේ. ගම්මිස් ගියාන්ගේ කාලේ වැරද්දක් කරා. වියට්නාමෙන් ගියලා ප්‍රතිආපද කරනවා. අපි ආපු ගමන් මේක නැත්තුවා. දැන් නමත්තල තියෙන්නේ. අර අමු ගම්මිස් ගන්න නැතුව මේ ගම්මිස් වේලලා ප්‍රොසෙස් කරේ. සුදු කළා අපේම පැත්තල යවන්න. දැන් අපි ඒක වනාලේ ගම්වැදීමේ ගැටලුවට විසඳුම් දීමට රජය මෙවන විටත් පියවරකින් ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කළා. මේ අතර අද ජනාධිපතිවරයා පාතතුම්බර ජන හමුවක් සඳහාද සහභාගී වුණා. මෙතර මැණිකින්න ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. ජනතා ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. විවස්ථා සංශෝධනයක් තුලින් පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාදුක්ක ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් අද පාදුක්ක ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවුරුදු එකමාරක් විතර කල් දැම්මා. පළාත් සභාවත් කල් දාගෙන මැතිවරණින් හැංගෙන්න හැදුවා. එයාලගේ අවසනාවට කොමාරි වෙලාවට ජනාධිපතිවරණය තියන්න සිද්ධ වුණා. ඌ ජනාධිපතිවරණය තියුවා පළාත් සභාව කල් දැම්මා. අපේ ඊළඟ පියවර තමයි අපි මේක දිනලා අපි විවස්ථාව වෙනස් කරලා පරණ ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය අපි අනිවාර්යයෙන්ම තියනවායි කියන එක අපි තමුන් වහන්සේලා මතක් කරන්න ඕනේ.
ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලන ඓතිහාසික විපක්ෂයක් ආණ්ඩුව පිහිටවන්න ඡන්දය නොඉල්ලන එකම මැතිවරණය මේ මැතිවරණය. මොකද ඔවුන් ඉල්ලන්නේ සිරිකොත අල්ලන්න. ඔය උසාවියක ගිහිල්ලා එක බේරගන්නේ ඉයලා මේ ඉන්න තරුණ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපි කියන්නේ අපිත් එක්කත් වැල්බෙන්න රටක් හදන්න. රටක් හදන්න අපිත් එක්ක කවුරුද? මෙතර මාකන්දර ප්‍රදේශයේදීද තවත් ජනහමුවක් අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැතුණා. ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්ද දීලා පෙන්නුවා පාරක්. මෙන්න මේ පාර දිගේ යන්න අපි ලෑස්ති කියලා ජනතාව කිව්වා. එමනම් මේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 3-2ක බලයක් අපිට ලබා දෙන්න. ව්‍යවස්ථා විනාශකම් කරන්න තියෙන ඒවා විනාශකම් කරන්න. රට ඒකීය රටක් බවට පත් කරන්න අපි පොරොන්දු වෙලා තියෙනවා ජනතාවට. ඉතින් මේ බලය තියෙන්න ඕනේ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට මිසක් වෙන පක්ෂයකට නෙවෙයි. ඉතින් මම හිතනවා තමුන්වන්සලාට වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන නායකත්වයක් තමුන්වන්සලා අපත් කර ගැනීම තමුන්වන්සලාගේ යුතුයකමක් වගකීම. ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයක් සඳහාම 125ක තරුණ නියෝජනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද පෙරවරුවේ කොළඹ පැවති හමුවකට එක්වෙමින් සමගි ජනබලවේගයේ නැගෙනහිර කොළඹ තරුණ බලමණ්ඩල හමුව අද පෙරවරුවේ කොළඹදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මින් ඉදිරියට ක්‍රියාත්මක වෙන සෑම මැතිවරණයකදීම තරුණ පරපුරට අනිවාර්යයෙන් 125ක මැතිවරණ අවස්ථාවක් අපේක්ෂක අවස්ථාවක් අපි ලබා දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මම සතුටින් ප්‍රකාශ කරනවා. දෙයක් තමයි පොරොන්දු හැටියට ඉදිරිපත් වෙන බොහෝ අදහස් දියාරු වෙලා යනවා. කාරුණ්‍ය වෙනුවෙන් ඉදිරිපත් කරන අපේ වැඩපිළිවෙල නීති කෙටුම් පනතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. තාවුන්ගේ අයිතිවාසිකම් රටේ නීතිය බවට අනිවාර්යෙන්ම පත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. අද බොහෝ අවස්ථාවල තාවුන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නට බොහෝ දින යන්නට ඕන දේශපාලන රැකවරණ උදෙසා මන්ත්‍රීවරු පසුපස යන්නට ඕන. ඒ එසේ සිදුවිය යුතු නැහැ. අපේ රටේ තීන්දුව තීරණ ගන්නා වූ සංදිස්ථානවල ආයතනවල තරුණ නියෝජනත්වයේ තිබෙන්නට ඕන. අපි අදහස් කරනවා අපේ රජයත් තුළ විවිධ ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල පත් කරනකොට අධ්‍යාපනයේ නිසිතන ලබා දීලා අපි ප්‍රතිශතයක් වෙන් කරලා තාරුණ්‍යයට අනාගත වගකීම බාර දෙන ක්‍රමයක් අපි සලස්සනවා කියන එක ප්‍රකාශ කරන්න ඕන. COVID-19 වෛරසය පිළිබඳ මෙරට සිදු කළ පරීක්ෂණ තවදුරටත් කඩිනම් වූයේ නම් COVID දෙවන රැල්ලක අවදානමක් මෙරටට ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයද පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් එදා මම කිව්වා ටෙස්ට් කරන්න කියලා. ඒ පරීක්ෂණ කරා නම් බාගිලාට අද මේ තත්ත්වෙ එන්නේ නැහැ. පොදු ජන පෙරමුණ ප්‍රධාන ප්‍රචාරක රැලි తాවකාලිකව නවතයි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ. බැසිල් මම කිව්ව දේ කරනවා නම් මේ ටිකක් අටුර මේකෙන් බේරෙන්න තිබුණානේ. අද අපිට තියෙන විශාලම ප්‍රශ්නේ කොරෝනා ප්‍රශ්නේ. අපි කොහොමද මේ කොරෝනා එකට මූණ දෙන්නේ කියලා. මේ රටේ කොරෝනා තර්ජනය ආවහම ජනාධිපතිතුමා ක්‍රියා කරා වහාම කොරෝනා තර්ජනය නිසා මේ රටේ වැඩ කටයුතු නවත්තන්න. ඒක හොඳයි. අපිත් ඒකට සහයෝගය දුන්නා. ඊට පස්සේ ඡන්දේ විඝාට තියන්න උවමනා වුණා. මැතිවරණ කොමිෂන්ට බැන්නා, දොස් කිව්වා. අපි ටිකක් කල් ගන්න. ගොඩක් අය කිව්වේ අගෝස්තු 22 වෙනිදා ඊට පස්සේ තියන්න. එතකොට මේක තියනවා නම් මෙවන මාසයක් විතර අපිට තියෙනවා පරීක්ෂණ පවත්වන්න. ඒත් පරීක්ෂණ අපි පැවැත්වුවේ නැහැ. ඒ මොක්කත් කරේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය තාම පිළිතුරු දෙන්නේ නැහැ. ඇත්ත අහන්න. අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් විතරක් අහන්න යන්න එපා. දෙයියෝ සාක්කි මොනවා කරත් WHO එකෙන් ඇහුවත් මේ කොළඹ කාර්යාලෙන් නම් අහන්න එපා. ඒගොල්ලොත් මේක වහන්න ක්‍රියා කරා. පාසල් ආරම්භ කරා විතරයි. මෙහෙම පැතිරෙනවා මොකද වෙන්නේ? බස් එක යනකොට ළමයි සංඛ්‍යාව අඩු කරනවද? කී පන්ති කීයක අඩු කරලා තියෙනවද? ඔයා ගැන හිතලා ක්‍රියා කරන්න. රටේ තරුණ පරපුර දේශපාලඥයන්ගේ අතකොලුවක් බවට පත්වැදී බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. යද පෙරවරුවේ කොළඹ පැවති තරුණ සමුළුවකට එක්වෙමින්
ජාතික ජනපල වේගයේ තරුණ සංවිධානයේ විසින් හෙට සටනට පනපුවන නව රැල්ල තේමා වැටතේ සංවිධානය කළ වැඩසටහනක් අද පෙරවරුවේ ජාතික ජනපල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. අපේ රටේ දේශපාලන මුළු මනින්ම ජාතික දේශපාලනයේ ජාතික වශයෙන් පෞල් කීපයක් මතද ප්‍රාදේශීය දේශපාලනයේ ප්‍රාදේශීය පෞල් කීපයක් මතද කේන්ද්‍රගත වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඊළඟ පියවර ඊළඟ ලේයර් එක සපයන්නේ හිටපු ඇමතිවරු සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ දුවදරුවෝ. පළාත් සභාව බැලුවොත් ඒකේ ඊළඟ කණ්ඩායම නිර්මාණය කරලා තිබෙන්නේ ප්‍රාදේශීය සභාවේ හිඳවා සිට තමගේ දරුවන් සහ සමහර තැන්වල බිරිඳවරු. ඒ නිසා අපේ රටට නව දේශපාලනය නව දේශපාලන බලය පත්පත් කර ගැනීම සඳහා නව තාරුණ්‍ය නැගී සිටීම නව තාරුණ්‍ය අරගලයක් අපි ඉදිරියට කළ යුතු තිබෙනවා. හැකියාව තිබෙන දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන් කොන්ද කඩ දේශපාලකයන් පිටුපස හඹාගෙන යන දේශපාලකයන් පිටුපස හඹාගෙන උන්ට වඩා ගාට ගාට යන තාරුණ්‍යයක් නිර්මාණය කළ තිබෙනවා. උන්ට රැකියාවක් හොයා ගැනීම වෙනුවෙන් දේශපාලනී අතකොළු සහ ඒගොල්ලගේ වැඩකරුවන් බවට පත් වෙන සිටුවිලි. මේ වෙනස් කර යුතු නැත්. මේට එරෙහිව අපි අරගලයක් කළ යුතුද දැන්. මේ අරගලය සහාතික වශයෙන් අප විසින් ශක්තිමත් කළ යුතු ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු අරගලයක් අප ඉදිරිපත් තිබෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් විතයි දැන් අවධානය. අපි අල්ලගත්තේ එල්ලුණා කලම් වෙන තුරටිය බිම යන අත්තක් නෙවෙයි. අපි අද අල්ලගත්තේ හයිය අත්තක්. මේ අගෝස්තු 5 වෙනිදාට ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබනවා. ආණ්ඩුව කියන්නේම නෑ 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 නැතිබනේම. හැබැයි නැතිබනේ කිව්වට මේ ආණ්ඩුව ට්‍රිලියන ගාණක් වියදම් කරලා අධිවේගී මාර්ග හදන්න යනවා. රටේ ආශ්චර්ය කියන්නේ සෞභාග්‍ය දැක්ම කියන්නේ වැලි මුහුදට යනවා කුණු ගොඩ ගන්න. මේක පුදුම රටක්. අපි එක්සත් ජාතිපක්ෂ අලි පෙරහැර ආරම්භ කරලා අගෝස්තු මාසයේ 5 වෙනිදා පෙරහැරෙන් අලියෝ ජයග්‍රහණය කළා. වැඩ කරන අලි නැවත එකතු වෙලා එක්සත් ජාතිපක්ෂ තුලින් රට ඉදිරියට ගෙනියමු. දූෂණයට වංචාවට එරෙහි කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේ. ඉතින් අපේ පක්ෂය තුලින් අනිවාර්යයෙන්ම ඉදිරි රජයකදී දූෂණයට වංචාවට එරෙහිව අපි කටයුතු කරනවා. දැන් බලයාරම් මොකද්ද කරන්නේ? මාධ්‍යවේදීන් මර්ධනය, මාධ්‍ය ආයතන ගිනි තිබීම. දැන් මේක ඉදිරියට තව තවත් වැඩි වෙනවා. උන්ට අවශ්‍ය වෙලා තියෙනවා සියලු දේ පාලනය කරගෙන මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. ඒ නිසා මම හිතේ හටේ සියලුම ජනතාව කියලා නම් නැවත බලය දෙන්න එපා. ආණ්ඩුව ෆේල් වෙලත් නැහැ, ෆේල් වෙන්නෙත් නැහැ, ෆේල් වෙන්න දෙන්නෙත් නැහැ. ෆේල් වෙච්ච රට පාස් කරන්නේ මෙරිට් එක්ක අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බිහි වෙන රජයයි. දැන් මේ හැරිය කවුරු හරි ඉන්නවද UNP එකට? එහෙම නෑනේ. වර්ණ අලියා කුංජනාද කරනවා කියන්නේ මේක බෙල් එක වදිනකොට ලෝකෙටම ඇහෙනවා. දැන් අලියාව මම හොයනවා බොහොම කලාතුරකින් හිටපු ගමන් ඔය එකෙක් කවු වෙනවා. මේ සටන අද වෙන පැත්තකට පෙරලා තිනව සමහර තැන්වල මං කනගාටු වෙනවා. මේකක් මතක් කරන්න ඕන. වත්තේ පොල් වැටිලා තියෙනවා. පොල් අහුල්ලට කමක් නැහැ කියලා. මේ රටේ ඉන්න සියලුම දෙනා ජාතිපුරා ආගම් ભેදයෙන් තොරව එක්සත් ජාතික පක්ෂය. මේ රටේ සියලුම ජාතික නිකුලයන්. අපේ පක්ෂේ ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. ඒ වගේම අපි දෙන්න අනිවාර්යම පාර්ලිමේන්තුවට එනවා. යන්තාගේ බඩට දැනෙනවා, අත මිදට දැනෙනවා, කුස්සියට දැනෙනවා. ප්‍රතිවාදීන්ගේ හැකියාව නොහැකියාව ගැන දැන් ජනතාවට මාස 8ක් තිස්සේ පෙන්නලා තියෙනවා. ජනතාව තීරණ ගනී අපි කියනගේ අපි කිව්වත් නැතත්. විපක්ෂයේ නැවත නැවත උන් ඔප කළ දින උන් රට ගැන නෙවෙයි හිතන්නේ, උන් බලය ගැන පමණයි හිතන්නේ කියලා. ඒ නිසා උන් ගැන අපිට විශ්වාසය තබන්න බෑ. අපිට තියෙන එකම අභියෝගය 3-2 ගන්න පුළුවන් ද ඊට ආසන්නට යනවාද කියන එක පමණයි. මත්ද්‍රව්‍ය හා පාතාලයේ මෙරටින් තුරන් කිරීම රට බේරාතුන් රණපිරුවන් වෙනුවෙන් කළ හැකි එකම ගෞරවය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ 30 වන කොකාවිල් සම්බරම් උත්සවයට එක්වමින් යුද සමයේ උතුර දකුණ යාකල ප්‍රධානතම සංනිවේදන කුළුණ වූ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ ත්‍රස්තවාදීන් අතට පත් නොකොට සිය සෙබළුන් 64 දෙනා සමග කපිතාන් සාලි ආලදෙනිය මහතා දිවිපිදුවේ 1990 වසරේ ජූලි මාස 19 වනදා
එම කොකාවිල් සිදුවීමට වසර 30ක් සපිරීම නිමිත්තෙන් ආර්ය පදනම විසින් එවෙන්වෙන් කොකාවිල් සැමරු මුත්සවය ඊයේ දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. එම මෙහෙයුමේදී දිවිපිදු කපිතාන් සාලි අලදෙණිය ඇතුළු රණවිරුවන් 64 දෙනා වෙනුවෙන් ආර්ය උත්තම සම්මානයද පුද කරනු ලැබුවා. ඒදී එවක කඳුර බහරව සිටි කපිතාන් සාලි අලදෙණිය මහතාගේ මව විසින් ආර්ය උත්තම සම්මානය ලබා ගත්තා. හැකිනම් මස් මුලින් නැගිට ඔබේ ගෞරවය පුද කරන්න ඔබේ දියත්වයට කොට එමෙන්ම එවක එම කොකාවිල් මෙහෙයුමේදී දිවි ගලවාගත් එකම සිවිල් නිලධාරියා වූ කලත්තෑවේ දයානන්ද මහතාද එම සම්මානයෙන් පිදුම් ලැබුව අතර දිවි පිදු සෙසු රණවිරුවන් වෙනුවෙන්ද එම සම්මානය පූද කරනු ලැබුවා. එමෙන්ම එම රණවිරුවන් අයත් වූ නුවර එළිය තුංගන සිංහ රෙජිමේන්තුවටද ආර්ය උත්තම සම්මානය හිමි වුණා. මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම එම කොකාවිල් මෙහෙයුමේදී දිවි පිදු රණවිරුවන්ගේ පවුලේ සමාජිකයින් එක්ව සිටියා. राजकार्यटे කුඩු වදුර මුළු රට පුරාම පැතිරෙනවා නම් පිළිලයක් වගේ කුඩු මුදලාලිලා බන්ධනාගාර ඇතුලේ ඉඳගෙන ඒගොල්ලන්ගේ කෝටි ගණන්වල කුඩු බිස්නස් කරනවා නම් අපේ දරුවන්ව මේ වදුරට පිළිගන්න නැති වෙන විදියට සමාජය අපි ඇති කරන්න ඕනේ. සංවිධානාත්මක අපරාධ කියන ඒවා අපි නැති කරන්න ඕනේ. ඒ වගේම කප්පම් ගැනිලි වගේ මහජනතාව හැම මොහොතකම බියෙන් සැකෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන පරිසරයක් ඇතිවීම අපි නැති කරන්න ඕනේ. මම ඔන්නෝය කියපු දේවල් ඇති කරපු දාට මේ කොකාවිල් සටන වගේ තව 10000 ගණනක් සටන් වලදී 28000 ගණනක් මැරිලා 60000කට අධික සංඛ්‍යාවක් තුවාල වෙලා එතනින් 14000කට අධික සංඛ්‍යාවක් ජීවිතේ අන්තිම මොහොත වෙනකම් ඇඳ උඩ නැත්තම් රෝද පුටු උඩ ජීවත් වෙන්න සිද්ධ වෙච්ච එකේ ණය අපිට ගෙව්වා කියලා යම් පිළිදාසෙන් නිකන් හිතා ගන්න පුළුවන්. අපි අපේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ওই පරිසරය ඇති කරා නම්. මොරටුව ලුණාව ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් පුත්කලෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මොරටුව ලුණාව ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමකදී පුත්කලෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් සැරෙන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු හා පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. වැඩපළන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවට අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මෙම තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එත්සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. දවස නුසුම් කරන තවත් පුවතන ගන්න එක්වන්න www.sethnews.lk අපගේ වෙබ් පිටුවට ජලිතම වූ රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.